ஐவான் தூக்குதே அதாபிபலமோ அட்டவண ஸ்ரேணியே அட்டவணி பாடு முகந்த பதார்த்தே விபர்யாச அப்போ தன்னோ பதார்த்தேக்கு அன்னி முகத்தையா அப்போ இசெல்லாம் பரிசரீதின் திரவிய வெதனவா பதார்த்தா சக்தின் விதிட்டு பதார்த்தேக்கு அன்னி முகந்த யாம் கிசி இடக் கண்டான் இஸ்கந்தையாக்தியன திரவியகட்ட அப்போ கீரோ பதார்த்தையாக்கே எத்தக்கொட்ட மே பதார்த்தைய விவித அவஸ்தாவலதி வெனஸ் வீமலட லாக்கினா அப்போ ஏகன கதாகரம் பதார்த்தே விபர்யாச பதார்த்தே விபர்யாச கொட்டஸ் தெக்கட்ட வர்க்கிக்கணும் மொனாது பௌத்திக விபர்யாச சா ரசாயனிக விபர்யாச அப்பி வலமும் மொனாது பௌத்திக விபர்யாச கியன்னே மொனாது ரசாயனிக விபர்யாச கியன்னே கேள் භෞතික විපර්යාස භෞතික විපර්යාස දෙක රසායනික විපර්යාස வெல்லமோ பௌதிக விபர்யாச கியன்னே மொனாத ரசாயனிக விபர்யாச கியன்னே மொனாத கியல் ஹரி ஒபட ஒபே பெலபொத்தே தீலா தியனவா இஸ்ஸல்லாம அட்டைக ரூபே பரிதி மே வகே கொலையா கண்ணா அபி மே கொலே மேம இரணம் மேம கேலி கேலி வலட இரணம் அபி மேகி பொடி கேல்லகட மே வகே பொடி கேல்லகட இருவா மே கடதாசியே நத்தம் மே கொலையே தீன சங்குத்திய வெனசென்னே கொலே அடங்கு தேவால் வெனசென்னே கொலே திபுன பிரமாணே வெனசென அப்பி ஏகட கேனோ பௌதிகவ மேகி திப்ப பிரமாணே வெனசுனா கேல இதுபசி அப்பி மே வகே கொல கேல கரகேன அப்பி மேக மே வகே மே வகே தள்ளணும் இந்த இரட்ட அல்லணும் ஹரி மே வகை கிந்தரட்ட அல்லுவாங்க ஒப தன்னுவா மேக அழு பாவட்டு பத்தினோம் ஆய் நெவத்த அப்பிட்டார கடதாசி கியன்ன சங்கியுத்திய தியன்னே நே எத்தக்கொட்ட ஏக அழு பாவட்டு பத்தில அழுவல சங்கியுத்திய வெனம දෙයක් බවට පත් වෙනවා. එතකොට භෞතික විපර්යාස කිව්වේ තිබුණ සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. ඒක පොඩි හෝ ලොකු හෝ බවට පත් වෙනවා. රසායනික විපර්යාසයකදී කඩදාසි අර තිබ්බ සංයුතිය කඩදාසි කියන ස්වරූපේ වෙනස් වෙලා අළු බවට පත් වුණා. අළු සහ ගින්දර දැලි විදියට පිට වුණා. හරි එතකොට අපිට තියෙනවා මේ රසායනික විපර්යාස කියන්නේ මොනවද භෞතික විපර්යාස කියන්නේ මොනවද කියන එකේ අර්ථ දැක්වීම මොකද්ද යම් පදාර්ථයක යම් පදාර්ථයක පවතින ස්වභාවය ස්වභාවය වෙනසකට ලක් වූවද ලක් වූවද
එම පදාර්ථයේ සංයුතිය වෙනසකට ලක් නොවන. එම පදාර්ථයේ සංයුතිය වෙනසකට ලක් නොවන. විපර්යාස. මොනවාද භෞතික විපර්යාස කියන්නේ? එතකොට යම් පදාර්ථයක පවතින ස්වභාවය වෙනසකට ලක් වූද, එම පදාර්ථයේ සංයුතිය වෙනසකට ලක් නොවන විපර්යාස භෞතික විපර්යාස කියලා හඳුන්වනවා. ඊළඟට අපි බලමු මොනවද රසායනික විපර්යාස කියන්නේ කියලා. යම් පදාර්ථයක සංයුතිය වෙනස් වන ද්‍රව්‍ය සංයුතිය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදීමක් සිදුවන අන්දමේ විපර්යාස. එතකොට රසායනික විපර්යාස කියන්නේ මොනවාද? යම් පදාර්ථයක සංයුතිය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදීමක් සිදුවන අන්දමේ විපර්යාස. එතකොට ඔබට අර උදාහරණ දෙක වගේ ඒ දෙක තවදුරටත් පැහැදිලි වෙනවා. හරි. ඊළඟට අපි බලමු ඔබේ පෙළ පොතේ තියෙනවා ක්‍රියාකාරකම 8.1. ක්‍රියාකාරකම 8.1 මෙහෙම දීලා තියෙනවා. ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ රූප සටහන. අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ ද්‍රව්‍ය ටිකක්. මොනවාද? බීකරය, ජලය, ලුණු, තෙපාව, ඉස්පිරිතු ලාම්පුව හෝ බන්සන් දාහකය. රූප සටහනේ දීලා තියෙන්නේ මෙන්න මේ වගේ. මේ වගේ තියෙනවා තෙපාව. ඔබ විද්‍යාගාරයේදී දැකලා ඇති තෙපාව. මේකට එනවා
කම්බිදැල මේක උඩින් තියෙනවා. අපි ඊට පස්සේ මෙන්න මෙහෙම කම්බිදැල ඕම ඔබට මේ රූප සටහනේ නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙතන චුට්ටක් ඝනකමට තියෙනවා. එතකොට අපි බීකරයක් ගන්නවා. බීකරයට මිලිලීටර් 250 ජලයේ මිලිලීටර් 250 තියෙන දාන්න පුළුවන් බීකරයක් ගන්නවා. ඒකට මෙන්න මේ වගේ බීකරේ අරගෙන මේ 250 බීකරේ 250ක් ජලය දාන්න පුළුවන්. අපි ඒකට 50ක් පමණ ජලය දානවා. ඊට පස්සේ ලුණු ටිකක් දාලා අපි මේක හොඳින් දිය කරලා මේ තෙපාව මත තියලා මෙතන බන්සන් දාහකයකින් හෝ ඉස්පිරිතු ලාම්පුවකින්, මේ වගේ ලාම්පුවක් තියෙනවා නම් අපි මේකට කියනවා ඉස්පිරිතු ලාම්පුව කියලා. ඔබට පේනවා මේ රූප සටහනේ මේ තියෙන්නේ බන්සන් දාහකය. මේ වගේ දැල් එනවා, මෙතන ආධාරකය තියෙනවා, මේක සම්බන්ධ කරලා තියෙනවා ගෑස් සිලින්ඩරයකට. එතකොට මෙතනින් ගෑස් පාලනය කරන විවරයක් තියෙනවා බන්සන් දාහකය. හරි, මේ වගේ ඇඳ මෙතන බන්සන් දාහකය, මේ වගේ දැල්ල නිකුත් වෙනවා. හරි, මේ වගේ රත් කරනකොට මොකද වෙන්නේ? ජලය ඔක්කොම වාෂ්ප වෙලා යනවා. ටිකින් ටික රත් කරගෙන යනකොට ජලය වාෂ්ප වෙලා ගිහිල්ලා අන්තිමට බීකරේ පතුලේ ගොනාද ඉතුරු වෙන්නේ ලුණු කුඩු. එතකොට මෙතන මොකද්ද උනේ? ලුණු ජලය ආයි ලුණු කුඩු බවට පත් වුණා. බීකරේ තියලා රත් කරනකොට. එතකොට ලුණු වල සංයුතිය වෙනස් වුණේ නැහැ. ලුණුමයි අපිට ලැබුණේ. ජලයේ දිය වෙලා තිබුණ එක වාෂ්ප වෙලා ගියා ජලයේ ටික. ඊට පස්සේ ආයි ලුණු කුඩු ඉතිරි වුණා. ඉස්සෙල්ලාම අපි ගත්තේ ලුණු කුඩු, ඒක ජලයේ දිය කරලා ලුණු ජලය හැදුවා. ඒක ආයි ජලයේ වාෂ්ප කරලා ලුණු කුඩු ලබා ගත්තා. එතකොට මේකේ සංයුතිය වෙනස් වුණේ නැහැ. අපි කලින් දාපු ලුණු කුඩුම නැවත අපට ලැබුණා. එතකොට මේ සංයුතිය වෙනස් වුණේ නැති හින්දා මෙන්න මේ 8-1 ක්‍රියාකාරකමෙන් ලැබෙන්නේ අපිට භෞතික භෞතික විපර්යාස පෙන්නන එක. හරි, භෞතික විපර්යාස පෙන්නන අවස්ථාවක් තමයි අපිට ලැබෙන්නේ. ඊට පස්සේ අපි බලමු රසායනික විපර්යාස සිදුවන අවස්ථාව. හරි, ක්‍රියාකාරකම 8-2. රසායනික විපර්යාසයක් සිදුවෙන අවස්ථාව. මොනවාද අපි ගන්නේ? මැග්නීසියම් පටියක්, ඉටිබන්ධමක්
හෝ ඉස්ප්‍රීතු ලාම්පුව. මැග්නීසියම් පටි ඔබේ විද්‍යාගාරේ මේ වගේ රෝලක් විදිහට තියෙනවා මැග්නීසියම් පටි. අපි ඒවට මැග්නීසියම් රිබන් කියලා කියනවා. රිබන් එක වගේ ඔතලා තියෙනවා පටි. මේන් අපි පටි කෑල්ලක් ගන්න. මේක සාමාන්‍යයෙන් වායුගෝලයට නිරාවරණය වෙලා මේකේ උඩින් තට්ටුවක් වගේ තැන්පත් වෙලා තියෙන ලෝහය උඩින්. අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? මේක සූරලා අර ලෝහය නැවත මතු කර ගන්නවා. ලෝහය මතු කර ගන්නවා. එතකොට අපිට හොඳට දිලිසෙන ලෝහය ලැබෙනවා. මේ පටිය ඉටිපන්දමක් දැල්වලා ඉටිපන්දම් දැල්ලට මේ පටිය අල්ලනවා. එතකොට පටිය ඇල්ලුවාට පස්සේ මැග්නීසියම් පටිය අපි මේකට කියනවා මැග්නීසියම් Mg ලෙස සංකේතවත් කරනවා. මේ රූප සටහන පෙන්නවා වගේ මැග්නීසියම් පටිය ඉතා දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වෙනවා. මැග්නීසියම් කියන්නේ ලෝහයක්. ලෝහයක් වුණා මේ මැග්නීසියම් පටිය හොඳින් දහනය වෙනවා ඉටිපන්දම් දැල්ලට ඇල්ලුවා. ඊට පස්සේ මේකේ අර අළු වගේ අළු ඉතිරි වෙනවා. අළු ඉතිරි වෙනවා. එතකොට අපි ඒකට කියනවා මැග්නීසියම් ඔක්සයිඩ් එක කියලා. අපි කඩදාසියක් දහනය කරාම ඉතුරු වෙච්ච අළු වගේ මේකේ අළු ඉතුරු වෙනවා. එතකොට මේ තිබ්බ පටියේ මැග්නීසියම් ලෝහ පටියේ සංයුතිය වෙනස් වෙලා වෙනත් සංයුතියක් හැදෙනවා. මේක අළු විදියට අපිට ලැබෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් එක. එතකොට ඒක රසායනික විපර්යාසයක් සිද්ධ වෙනවා. ඊළඟට ඔබට තියෙනවා පැවරුම 8.1. මෙහෙම කියනවා පහත දැක්වෙන විපර්යාස භෞතික විපර්යාස හා රසායනික විපර්යාස ලෙස වර්ග කරන්න. ඝන ඉටි ද්‍රව වී ඝන ඉටි ද්‍රව වෙලා නැවත ඝන தත්ත්වයට පත් කරගන්න පුළුවන්. එතකොට ඒක භෞතික විපර්යාසයක්. ලෝහ මල යකඩ මල බැඳීම. යකඩ මල බැඳුනට පස්සේ ඒ යකඩවල තියෙන සංයතිය වෙනස් වෙනවා. එතකොට ඒක ආයි යකඩ විදියට ඒ ටික හදාගන්න බැරි වෙනවා. එතකොට අපි ඒකට කියනවා රසායනික විපර්යාසයක් කියලා. කළුගල් කැබලි වලට කැඩීම. කළුගල් කැබලි වලට කැඩීමත් අපි ඉස්සෙල්ලා කරපු කඩදාසිය කැබලි වලට ඉරා ගැනීම වගේ ක්‍රියාවලිය. එතකොට ඒක භෞතික ස්වરૂපේ තමයි වෙනස් වෙන්නේ භෞතික විපර්යාසය. ජලය වාෂ්ප වෙලා ගිහිල්ලා නැවත ජලය බවට හැරෙනවා. එතකොට ඒක භෞතික විපර්යාසය. කපුරු පෙති දහනය කිරීමේදී දහනය වෙලා යනවා දැලි වශයෙන් සහ වාෂ්ප විදියට පිට වෙලා යනවා. රතිඤ්ඤ කරලක් දැල්වීමේදී රසායනික ක්‍රියාවලියක් වෙන්නේ වෙඩි බෙහෙත් දහනය වෙනවා. ඊළඟට දර දහනය කිරීම දර අළු බවට පත් වෙනවා, දැලි බවට පත් වෙනවා. එතකොට එතනත් වෙන්නේ රසායනික විපර්යාසය. අයිස් ද්‍රව බවට පත් වුණත් නැවත අයිස් බවට පත් කරගන්න පුළුවන්. එතනත් සිදුවෙන්නේ භෞතික විපර්යාසය. මේ වගේ ඔබට එදිනෙදා ජීවිතයේදී සිදුවන විවිධ ක්‍රියාවලී
නිරීක්ෂණය කරලා බලන්න පුළුවන් ඒ රසායනික විපර්යාසයක්ද එහෙම නැත්නම් භෞතික විපර්යාසක විපර්යාසයක්ද කියලා හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. අපි අද කතා කරේ මේ රසායනික විපර්යාස සහ භෞතික විපර්යාස කියන්නේ මොනවද කියලා. ඊළඟ පාඩමේදී අපි බලමු මේ භෞතික විපර්යාසවල අවස්ථාව වෙනස් වීම සම්බන්ධයෙන්. හරි, අපි අදට මෙතනින් නවත්තමු. ඔබ සියලු දෙනාට ආයුබෝවන්.